ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ අදත් දිව්‍යතලයක වැඩ ඉන්නවද? අදත් දිව්‍යතලවල ඉන්න උන්වහන්සේගේ කණ්ඩායමක් එක්ක 10-12 දිනක කණ්ඩායමක් එක්ක උන්වහන්සේ අදත් ඒ දිව්‍යතලයේ ජීවත් වෙනවා. දිව්‍යතලවල සම්මාදිට්ඨික මිත්‍යා දෘෂ්ටික කියලා කොටස් දෙකක් තියෙනවා. තේරෙනවද? එතන මෙතනදී උන්වහන්සේ ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ එතනත් අර සම්මාදිට්ඨියට බාහිර දෙවියන් එක්ක. තේරෙනවද? ඒකට සම්මාදිට්ඨියයි මිත්‍යා දෘෂ්ටිකයි දෙක අතර දෙවියන්ගේ ලොකු වෙනසක් තියෙනවා. සම්මාදිට්ඨියට පත්වෙච්ච බෞද්ධ දෙවියෝ හැම වෙලාවම ආලෝකමත් ප්‍රභාස්වරයි හරි දිව්‍ය ඕජාවෙන් අනුුණයි. සියල්ලංගෙම පරිපූර්ණ වෙලා තියෙන මොකද ඒගොල්ලෝ කර්මයේ කම්පවල විශ්වාසින් දන් දුන්නේ නැහැ. දැන් මේ ආකාරයට ස්වාමින් වහන්සේ දිව්‍ය තලයක ඉන්න ඕනම කෙනෙක් ඒ තමන්ගේ දිව්‍ය සම්පත් විඳීමේ කුසල ශක්තිය අවසන් වූ වහාම අපායගාමී වෙන්න පුළුවන්ද ස්වාමින් වහන්සේ? අනිවාර්යයෙන්ම සතර පහෙන් මිදෙලා නැහැ. දැන් දිව්‍ය තලවල ඉන්නේ ඒගොල්ලෝ එක කණ්ඩායමක්. දැන් අපේ දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් පසු වෙනකොට ඒ ස්වාමින් වහන්සේ අරමුණු කරනවා ක්‍රිස්තුස් වහන්සේ ඉන්න තැන මොකද්ද කියලා බලනකොට උන්වහන්සේට 8 දෙනෙක්ගේ වගේ කණ්ඩායමක් එක්ක පැන් කෙන්ඩියක් අතෙන් අරගෙන ඒ 8 දෙනාම ඒගොල්ලන්ගේ භක්තිකේන්ට ඒගොල්ලෝ ආශිර්වාද කරමින් එතන ඉන්නවා. ඒක ඉතින් භවයේ උපතක් පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට ඔය හැම කෙනාම ලැටයි. ඒ බුදුරයන් වහන්සේ තමයි මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය මතු කරලා ගත්තේ. එතන හිටියා කියලා එයා දුකෙන් මිදිලා නැහැ. මොකද එයා මැරෙන වෙලාවේ දිව්‍යතල උපාදානිය වුණත් දිව්‍යතලයේ අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වුණේ නැහැ. මොකද දක්ෂ වෙන්න එයා සද්ධාවක් සකස් කරගෙන හිටියේ නැහැ. ඉතින් ඒ නිසා සම්මාදිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි කියන කාරණේදී මිත්‍යා දෘෂ්ටිය කියන්නේ අනේ කාටවත් හිංසා කරනවා කාටවත් චෝදනා කරන නරක වචනයක් නෙමෙයි. කෙනෙක් තුල තෙරුවන් කෙරෙහි සද්ධාව නැත්නම් කර්මයේ කර්මඵල විශ්වාසය නැත්නම් මෙරිලා පටිච්චසමුප්පන්න උපතක් තියනවා කියලා විශ්වාසය නැත්නම් දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියනවා කියන විශ්වාසය නැත්නම් අම්මා තාත්තාගේ ගුණයන් විශ්වාසය නැත්නම් ඕපපාතික සත්වයන් උපදිනවා කියලා විශ්වාසයක් නැත්නම් අතීතේ රහතන් වහන්සේලා හිටියා කියලා විශ්වාසයක් නැත්නම් ඒක තමයි සම්මාදිට්ඨියේ විරුද්ධ පැත්ත. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නැතුව මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කාටවත් මේ චෝදනා කරන වචනයක් නෙමෙයි. මේ විශ්වාස නැතිගෙන සම්මාදිට්ඨියෙන් බාහිර පැත්තටයි වැටෙන්නේ. මේ විශ්වාසය තුලින් තමයි අපේ කුසල් ශක්තිය බුදුරජාන් වහන්සේ වැඩි කරලා දෙන්නේ. දැන් තෙරුවන් කෙරෙහි සද්ධාව තුල මොකක්ද අපිට කරන්නේ? අපිට කුසල් පක්ෂයේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගයා කෙරෙහි තියෙන විශ්වාසය අපිට වැඩි කරන්න. ඇයි වැඩි කරන්නේ? තෙරුවන් කෙරෙහි සද්ධාව කියන කාරණේදී මේ මොහොතේ මේ මනුස්ස ලෝකේ මේ මිනිස්සයා විඳින්නා වූ සැනසෙල්ල අපි විඳින්නේ කුමක් නිසාද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව නිසා. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ නිසායි මේ ලෝකේ මේ මොහොතේ යම් සංහිඳීමක් තියෙනවා නම් ඒ සංහිඳීම මේ ආකාරයෙන් සකස් වෙලා තියෙන කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ නිසා. ඒතොර බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ තියෙනවා කියන්නේ මොකද්ද? මේක බුද්ධෝත්පාද කාලය. එනම් බුද්ධෝත්පාද කාලයකින් තොරව අබුද්ධෝත්පාද කාලයක් කියන්නේ මොනසා විෂම වූ කාලයක්ද කියන කාරණේ අපි නුවණින් දකින්න ඕනේ. ඒතොර අබුද්ධෝත්පාද කාලවල අපිට සාස්සුන් වහන්සේලා වෙන්නේ මිච්ඡා සාස්සුන් වහන්සේ. ඒ අබුද්ධෝත්පාද කාලවල යම් හේකින් මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට මේ උතුම් ධර්මය අරන් නොඑන්න අපි තාමත් ගස් ගල් වලට ඉරහඳ තාරකා වලට අමනුෂ්‍යයන්ට යක්ෂයන්ට යක්ෂණියට වදින මිනිස්සුයෝ. මේ තෙරුවන් පහළ වෙන තාක්කල් මිනිස්සු මේ මිත්‍යා දෘෂ්ටියට තමයි වන්දනා කළේ. එදා මිනිස්සු මොකද කළේ? වතුර බැහැගෙන ඉඳලා විමුක්තිය හොයනවා, බලූත ගෝවුත රකිමින් විමුක්තිය හොයනවා, සත්වයාග කරමින් විමුක්තිය හොයනවා, නිර්වස්ත්‍රෝ ඉදමින් විමුක්තිය හොයනවා, මස් මාංශ නොකා ඉදමින් විමුක්තිය හොයනවා, ගස් වලට ගල් වලට ඉරට හඳට තාරකා වලට වඳිමින් විමුක්තිය. එවැනි මිත්‍යා දෘෂ්ටික එවැනි අබුද්ධෝත්පාද කාලයක විෂම පරිසරයේ මොහොතක් නුරින් දකින්. මොකද අපි මේ වර්තමානයේ පරිසරයේ දකින්නේ නැහැ. මොකද මේ ධර්මයේ තියෙන සැනසිල්ල නිසා ධර්මයේ තියෙන මේ ආభాෂය නිසා අපිට එවැනි දෙයක් මතකෙට එන්නේ නැහැ. නමුත් අරසා දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා ඒ අබුද්ධෝත්පාද කාලවල පවතින මිත්‍යා දෘෂ්ටීන් වලට වැටෙලා කල්ප ගණන් සතර පායන්ට වැටිලා දුක් විඳපු හැටි නුවණින් දකින්. ඒ නුවණින් දකිද්දී අපිට තේරෙනවා කොයිසම් මේ මිත්‍යා දෘෂ්ටික භාවයන් නිසා අපි සංසාරේ දුක් විඳින්නේ නැද්ද කියලා. එදා ඒ අසූචිකමින් මුත්‍රාභුමින් විමුක්තිය හෙව් මිනිස්සයෝ අද ඌරන් වෙලා අසූචිකණ හැටි නුවණින් දකින්. එදා හරක්ගේ බෙල්ල කපලා, බැටළුවන්ගේ බෙල්ල කපලා, එළුවන්ගේ බෙල්ල කපලා සත්ව යාග කරලා විමුක්තිය හෙව් මිනිස්සයෝ අද හරකුන් එළුවන් ඌරන් වෙලා බෙල්ල කපා ගන්න හැටි නුවණින් දකින්. එදා වතුරේ ගිලිලා වතුරේ කිමිදිලා විමුක්තිය හෙව් මිනිස්සයෝ අද මාළු වෙලා කිඹුල් වෙලා වතුරම උපාදානය කරගෙන ජීවත් වෙන හැටි නුවණින් දකින්. එනම් බලන්න මෙවැනි මිත්‍යා දෘෂ්ටික භාවයන් නිසා සංසාරේ කොයි සානම් අපි දුකට වැටෙන්නේ නැද්ද? එතකොට ඒ මහා දුකත් එක්ක ගනිද්දී බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ තුලින් මේ ලබන්නා වූ සැනසිල්ල කොයිසම් ශ්‍රේෂ්ඨ සැනසිල්ලද කියන කාරණේ දකින්න.
දකින්න තැනම බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි උතුම් විශ්වාසයෙන් අපි තුල සකස් වෙනවා. ඒ උතුම් විශ්වාසය තුල අපි කොහාට දරන් යන්නේ? කුසලයේ තුල ශක්තිමත් කර. තේරුණාද? දෙවෙනි කාරණේ මොකද්ද? යහපත් දේක යහපත් විපාකයක් තියෙනවා. යහපත් දේ අයහපත් විපාකයක් කියලා දකින්න. ඒතොර බලන්න යහපත් දේ කරලා සංසාරේ අපි සක්‍රියා වෙලා හිටියා, සක්විති රජුරුව වෙලා හිටියා, සුජම්පතිය වෙලා හිටියා, ස්ත්‍රී රත්නිය වෙලා හිටියා, රජවරු සිටවරු වෙලා හිටියා වූ අතීතයේ නුවණින් දකින්න. ඒ වගේම අයහපත් දේ කරලා අපි සතරපායන්ට වැටිලා പ്രേත ලෝකවල තිරිසන් ලෝකවල තනකොළ කකා පුන්නක්කු කකා නිරයන්ට වැටිලා ගින්දර යෝධිය බොමින් പ്രേත ලෝකවල වටලා සෙම් සොටු කකා අසුර ලෝකයට වැදිලා මුහුදේ කිමිදි කිමිදි අප්‍රමාණ දුක් විඳ හැටි නුවණින් දකින්න. ඒ වගේම ඊළඟ කාරණේ මොකද? මෙරිලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය. ඒතොර මෙරිලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය තුල අපි දකින්න ඕනේ සංසාරේ තවත් කල්ප 100ක් කෝටි ගාණක් ඈතට යනවා. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා වගේ තවත් අනාගතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා. ඒ කියන්නේ ලෝකයේ නැවතීමක් අවසානයක් නිමාවක් නැහැ. ලෝකය තවත් කල්ප 100ක් කෝටි ප්‍රකෝටි ගාණක් මේ සත්වයා පටිච්ච සමුප්පන්නෝ මැරමින් ඉපදෙමින් මැරමින් ඉපදෙමින් ගමන් කරනවා කියන තැන හිටියාම අපි මොකද කරන්නේ? මුලින්ම මේ ලෝක ස්වභාවය දකිමින් කුසලයේ තුල මොකද කරන්නේ? ශක්තිමත් වෙන්න. කුසලයේ තුල මුලින් ශක්තිමත් වෙච්ච තැනදී අන්න එතනෙනුත් සම්මා දිට්ඨිය අර්ථයත් තුලින් මොකද්ද වඩලා තින්නේ? කුසල් පක්ෂය අපිට වඩන්නේ. ඊළඟට මොකද්ද? දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස කියන කාරණේ තුලින් බුදුරයන් වහන්සේ අපිව කොතෙන්ටද යොමු කරන්නේ? කුසලයේ තුල ශක්තිමත් කරගන්න. අම්මා තාත්තාගේ ගුණයන් හඳුනා ගැනීම තුල අපි මොකද්ද කරන්නේ? කුසලයේ තුල ශක්තිමත් වෙනවා. අතීතයේ අපි මේ මොහොතේ තෞතිසාවේ සක්‍රියා කියලා කෙනෙක් ඉන්නවා නම් ඒ සක්‍රියා සක්‍රියා වෙන්න බලපෑ එක හේතුවක් තමයි අම්මා තාත්තාට සැලකීම. ඒ නිසා අම්මා තාත්තාට සැලකීම නිසා අපි සංසාරයේ සක්‍රියා වෙලා හිටපු ඇති නුවණින් දකින්. ඒ වගේම අම්මා තාත්තාට නොසැලකීම නිසා අපි පුංචි කාලෙම ලෝකෙට බිහි වෙද්දී අම්මා තාත්තා මැරිලා අසරණ වෙලා ළමා නිවාසවල අනාථ නිවාසවල කල්ප ගණන් දුක් විඳ හැටි නුවණින් දකින්න. එතනින් ඒකෙන් මොකද කරන්නේ? බුදුරයන් වහන්සේ අපිට කියන්නේ අම්මා තාත්තාට සැලකීම තුළ කුසලයේ තුළ ශක්තිමත් කළ අපි ඉස්සරහට අරිමු. ඒතර ඕපපාතික සත්වෙක් උපදිනවා කියන කාරණේ මොකද්ද? බුදුරයන් වහන්සේ අපිට කියන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් ඉන්නවා කියන කාරණේ අපිට පෙන්නලා දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? කුසලයේ තුල ශක්තිමත් කළ අපි ඉස්සරහට අරිමු. ප්‍රේතෙක් නිරිසතේ කෝපපාතිකෝ ඉපදිනවා කියන කාරණේ පෙන්නලා අපිව අකුසලයේ තුල බිය ඇති කරනවා. මේ සියල්ලම මේ කාරණා හයම තුලින් මොකද්ද දැන් වැඩුනේ? කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. තේරුණාද? තෙරුවන් කෙරෙහි සද්ධාම කියන තැනින් කුසලයක් මතු කරගත්තා. කර්මයේ කර්මඵල විශ්වාසය කියන තැනින් කුසලයක් මතු කරගත්තා. මෙරිලා පටිච්ච සමුප්පන්නෝ ඉපදෙනවායි කියන තැනින් කුසලයක් මතු කරගත්තා. අම්මා තාත්තාගේ ගුණයන් කියන තැනින් කුසලයක් මතු කරගත්තා. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන තැනින් කුසලයක් මතු කරගත්තා. ඕපපාතික සත්වයින් උපදිනවායි කියන තැනින් කුසලයක් මතු කරගත්තාට පස්සේ අවසානයේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා අතීතේ රහතන් වහන්සේලා සෝවාන්යි හිටිය ආයිකින විශ්වාසය තුල මේ කුසල් ශක්තිය ඔබටත් මේ ජීවිතේ සෝවාන් වෙන්න පුළුවන් කියන විශ්වාසයට අරන් යනවා. එහෙනම් බලන්න දැන් සම්මා දිට්ඨිය කියන අර්ථය නෝනා කොයිසා ගැඹුරු අර්ථයක්දනේ. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියන වචනයත් එක්ක ගනිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨිය තුල කල්ප ගානක සංසාර බය, තව අනාගතේ කල්ප ගානක සංසාර බය, මේ කාමයන්ගේ තියෙන નિસරුභාවය, මේ සුගතියේ දුගතියේ තියෙන අනිත්‍යභාවය, මේ සියල්ල මතු කරලා මතු කරලා මතු කරලා දීලා කුසලයේ තුල ශක්තිමත් කරලා අවසානයේ ඔබට අතීතේ රහතන් වහන්සේලා හිටියානම් ඔබටත් රහත් වෙන්න සෝවාන් වෙන්න පුළුවන් තැනට අපිව එහෙනම් සම්මා දිට්ඨිය අර්ථය කියන්නේ නෝනා මේ ලෝකේ යම් ශ්‍රේෂ්ඨ අර්ථයක් තියෙනවා නම් ශ්‍රේෂ්ඨ වචනයක් තියෙනවා නම් සැනසෙල්ල උදෙසා සැපේ උදෙසා සුගතිය උදෙසා ශ්‍රේෂ්ඨම අර්ථය සම්මා දිට්ඨිය කියන වචනේ විතරයි.